ஹாய் பவான், சுப்ருது லிங்கத்துக்கமின் தேவர் ஒப இன்னாஸ்தானின் இகலட்ட ஒசவா தெபிய இத்துக்கியன மானசிகத்வேன் அதத் இலக்கைய தனாத்மக சிந்தன சார சங்கிரகாயம். இதுபத்துணி அப்பே ராட்டே பகுத்தரையாக தினா ஆகால்பாத்தின் ஹரி துப்பாத் ඒ වගේම සිතුවිලි අතනුත් හරි අපි දුප්පත්. වෙනත් රටක සංචාරය කරලා මෙරටට ආපු කෙනෙක් මේ වෙනස හඳුනා ගන්නවා. ආකල්පමය වෙනස හඳුනා ගන්නවා. බොහෝ දියුණු රටවලත් අපේ රටෙත් මිනිස්සුන්ගේ තියෙන ආකල්පමය වෙනස. අපි මේ උත්සාහ දරන්නේ හිතවතුනි ඔබේ ආකල්පමය වෙනසක් ඇති කරන්න. ඔබ හිතන්න පුළුවන් මොනවාද ආකල්පමය වෙනස්කම් කියලා. ජීවිතේ හැම දෙයක්ම ඔබ කතා කරන ක්‍රමය, ඔබ සිතන ක්‍රමය, ඔබ යනේන විදිය, ඔබ හරිහම්බ කරගන්න විදිය, ඔබ සමාජයේ දෙස බලන විදිය, අන් අය කෙරෙහි ඔබ දක්වන ලෙංගතුකම නැත්තම් දෘෂ්ටිය, සබා දහම පිළිබඳ ඔබ දකින දේ, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික සම්පත් දෙස ඔබ දකින විදිහ, මහා මාර්ගය ඔබ යන්නේ නැටි ගහකොළ සතා සීපාවා ඇලදොල මේ සියල්ල දෙස ඔබ දකින විදිහ, එයයි ආකල්පය කියලා කියන්නේ. මේ ආකල්ප හරි දුප්පත් අපේ. එනිසා අපි ආකල්පමය සංවර්ධනයක් ඇති කරගනිමු, චින්තනමය සංවර්ධනයක් ඇති කරගනිමු. දෑබරේනි, ආදරණීය සමාජයක් අපි නිර්මාණය කරමු. එකිනෙකාට ගරු කරන, එකිනෙකාගේ ජීවිතවලට ගෞරවයක් දෙන, ගෞරවයෙන් සලකන, ඔවුන්ගේ ජීවිත අගය කරන, නිර්ලෝභීව ඔවුන් වගේ කරන, ඔවුන්ට සෙනෙහස ආදරය දක්වන, හැකි හැම මොහොතකම ඉහළටෙන්ට අත දෙන, දුකේදීත් සැපේදීත් නොවෙනස්ව එකට ඉන්න ආදරණීය සමාජයක් නිර්මාණය කරමු. ඉලක්කය සාර සංග්‍රහය මේ ආදරණීය සමාජය නිර්මාණය කරන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අදත් සූදානම් දෑබරෙමි ඔබ සමග පුරා හෝරාවක් රැඳෙන්න. සෙනසුරාදා උදේ 10ට වගේම ඉරිදා රාත්‍රි 9ට අපි ඔබ මුණ ගැහෙනවා. මේ කටයුත්ත රජයක් විසින් කළ යුතුයි. රජයක් තමයි, එහෙම නැත්නම් රාජ්‍ය නායකයා තමයි කරන්න ඕන ආකල්පමය වෙනස මිනිස්සුන්ගේ ඇති කරන්න. ඒක උපදේශාත්මක වෙන්න පුළුවන්, නීති පැත්තෙන් වෙන්නත් පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. අද ඔබ අතට පත්වෙන මුදල් නැත්නම් සල්ලි කොළයේ මොනවත් ලියලා නැහැ. ඒක පොඩි වෙලත් නැහැ, නවලත් නැහැ. ඇයි? එතනට අම්මා දැන් නීතියක්. ඒ නිසාද ඔබ පිරිසිදු මුකුත් නොලියපු මුදල් කොළයක් අපි අතට එනවා. ඒ වගේ අපිට වෙනස් කරන්න පුළුවන්. අපි උත්සාහ දරමු රජයක් මේ කටයුතු කරන්න ඕන. ඒ රජය කරන කටයුතු යම් මන්දගාමී හෝ එහෙම නැත්නම් එහි අඩුවක් පවතින නිසා අපේ රටේ ඉන්න ධනාත්මක චින්තන පුද්ගල පෞරුෂ සංවර්ධන චින්තකයෝ දේශකයෝ මේ කටයුත්ත තමන්ගේ කරමත දරාගෙන උරමත දරාගෙන කරනවා. තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය, තමන්ගේ කුසලතා මේ සියල්ල උපයෝගී කරගෙන. අදත් අපිට රට පිළිබඳව කැක්කුමකින් කටයුතු කරන්න, ඔබට යම් විදිහට ආර්ථිකමය ශක්තියක් ඇති කරන්නට අතට මුදල් ගැවසෙන ස්වයන් රැකියාවක් සඳහා දෑබර ඔබව මෙහෙයවන ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම අනුග්‍රහක දායකත්වයේ සපයනවා. නිකරුණේ ඔබේ ජංගම දුරකථනයෙන් ගත කරන කාලයට ඇගෙයිමක් ලබා දීලා ස්වයන් රැකියාවක් හැටියට ඔබව සම්බන්ධ කරගෙන මාසික ඔබට මුදලක් අතට එන වැඩපිළිවෙලකට යොමු වී තිබෙන තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම කොට්ටාව, ඒ වගේම ICAN ඇඩ්වෙන්චර් බේස් කැම්ප් ආයතනයේ කිතුල්ගල අද මේ ආයතන දෙක සාර සංග්‍රහය වෙනුවෙන් දායකත්වයේ සපයනවා. අදත් ප්‍රශ්නයක් අහනවා ඔබෙන්. මතක ඇති ඔබට ගිය සංග්‍රහවලදී අපි අසූ ප්‍රශ්නේ ගිය සංග්‍රහයේදී
මේ සංග්‍රහය අවසානයේ ප්‍රශ්නයක් අහනවා. නිවැරදිව පිළිතුරු එවන්න නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය රණගිරි ශ්‍රී ලංකා රූපවාහිනී අංක 130 නුවර පාර දඹුල්ල අපේ ලිපිණිය. තමන්ගේ කාලය ධනය ශ්‍රමය මේ සියල්ල වැය කරමින් මම හිතනවා ජනතාව ඔසවා තැබිය යුතුයි කියන චින්තනය මටත් පුළුවන් කියන එක. මම හිටපු මට්ටමේ ඉඳලා මං අදින්න මට්ටමට මං ආවේ කොහොමද ඔබටත් එතෙන් එන්න පුළුවන් කියන දැඩි චින්තනය ඔබට ලබා දීමේ කැක්කුමින් ඉලක්කය වැඩමුළු මාලාව රට පුරා දියත් කරන රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී ඉලක්කය සාර සංග්‍රහය පෝෂණය කරන ධනාත්මක චින්තනය සහ පුද්ගල පෞරුෂ සංවර්ධනය පිළිබඳ ප්‍රවීණ දේශක සෝමලාල් ජයසිංහ මහතාට අදත් ආරාධනය කළේ ඉතාම සෙනසින් පිළිගන්නවායි පනවනවා. අපි ගිය සාර සංග්‍රහයේදී සංවාදයට ලක් කළේ මනස ඒකාග්‍ර කිරීම අපේ අරමුණට යන්න. මං කල්පනා කළා අද සබාධහමේ එවගේම ඔබ නිතර කියන චිත්ත ශක්තියේ ආශිර්වාදය මත අවශ්‍ය දෑ වෙත නැත්තම් අවශ්‍ය දෑ ආකර්ෂණය කරගන්න අවශ්‍ය දෑ ලං කරගන්න ජීවිතය නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර සංවාදයට ලක් කරන්න මම හිතනවා ඒ දෑ තියෙන්නේ ඔබ තුල. ප්‍රශ්නයක් යොමු කරනාට වඩා මම හිතනවා දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබතුමා ඉලක්කය වැඩසටහන් මාලාව පැය 7-8ක් එක දිගටම කරන. ඔව්. ඉතින් මම කැමති පටන් ගන්න. කොහොමද පියවරෙන් පියවර ජීවිතය නිර්මාණය කරන රහස් වලට අපි යොමු වෙන්නේ? බොහොම ස්තුතියි සල්ලි මහත්මයා. මොකද අද දවස ගත්තොත් තමන්ගේ ජීවිතය නිර්මාණය කරගන්න පියවරෙන් පියවරට මේ යන ගමනේදී තමන් තුලින්ම තමයි හැමදේම හොයා ගන්නට වෙන්නේ. එතෙන්ද තමන්ට ලැබෙන අරමුණ තියෙනවානේ. ඒ අරමුණට එයා යන්නට අවශ්‍ය වෙන වැඩපිළිවෙල තමන් කරා එන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමන්ට දැනෙන්න ගන්නේ තමන් ඒ අරමුණට තියෙන අත්‍යවශ්‍යතාවය, කියන්නේ දැඩි අවශ්‍යතාවය කොපමණද කියන එක තමන්ට දැනනකොට විතරයි. ඒ නිසා හැම වෙලාවෙම තමන් බලන්නට ඕන තමන්ට මේ කාරණාව, එහෙම නැත්නම් මේ ක්‍රියාව, මේ කරන්න යන දේ මොනතරම් අත්‍යවශ්‍යද කියලා. මොනතරම් අවශ්‍යතාවයකින්ද ඉන්නේ කියලා. එහෙමනම් මෙන්න මේ අවශ්‍යතාවය කොයිතරම්ද, ඒ අවශ්‍යතාවයේ ප්‍රමාණයට තමයි තමන්ට අවශ්‍ය දේ සබහා දහමතුලින් නිර්මාණය වෙන්නේ. බාධා කිරීමක් කරන මට සමා වෙන්න. අවශ්‍යතාවය කියන වචනයටම යාවලා එනවා සොමරල් මහත්මයා, ආසාව කියන එක. ඔව්. ආසාවයි අවශ්‍යතාවයයි දෙකක්ද? මේක කොහොමද අපි ජීවිතේට බලපාන්නේ ආශාව? ඔව් මෙහෙමයි. අවශ්‍යතාවය කියන්නේ එක වචනයක්, ආසාව කියන්නේ තවත් වචනයක්. ආ. එතකොට අරුත් දෙකක්. අර්ථ දෙකක්. එතකොට අවශ්‍යතාවයක් Tamanට හැඟුණොත් විතරයි ආසාවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් යම් දෙයකට ආසාවක් හැඟුණොත් තමයි අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. ඔය දෙක දෙපැත්තෙන් දෙවිදියටම වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් දකිනකොට මට මන් දැක්ක මට ඒක ආසයි. ඒ ආස නිසාම මට අවශ්‍යතාවයක් හැදෙනවා. ඒක මට ගන්නම අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි සමහර දෙයක් දැක්කට පස්සේ මට ඒක අවශ්‍යයි කියලා හැඟෙනවා. ඒ අවශ්‍යයි කියලා හැඟෙන දේ තුලම ටික කාලයක් යනකොට ඒක දැඩිව ආසාවක් බවට පරිවර්තනය වෙනවා. අවශ්‍යතාවයක් බවට. අවශ්‍යතාවය. එතකොට මෙන්න මේ ආසාව අවශ්‍යතාවය කියන දෙකම දෙවිදියට දෙපැත්තටම මූ වෙන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ තමන් ඒ ගන්න අවශ්‍ය කරන ඒ අවශ්‍යතාවය කොයි විදිහට ගොඩනගා ගන්නට ඕන කියන එක කලින් වැඩසටහනේ මම කිව්වා. මොකද අඩුව ආසාව, ආදරය, ආකර්ෂණය. අඩු දෙයට ආස කරන්න, ආස කරන දෙයට ආදරය කරන්න, ආදරය කරන දේ ආකර්ෂණය වෙනවා. එහෙමනම් තමන් මුලින්ම හඳුනා ගන්නට අවශ්‍යයි තමන්ට මොනවද අඩු. තමන්ට මේ අඩුව මොකටද අවශ්‍ය කියන කාරණාව. එතකොට මෙන්න මේ අඩුව මොකටද අවශ්‍ය? අන්නේ අවශ්‍යතාවය අනුව තමන් තෝරා ගන්නවනේ. තෝරා ගැනීම කොයි විදියටද කරන්නට අවශ්‍ය? අනේ මට සමා වෙන්න බුදුමාගේ අදහස් කළායමට මම බාධාවක් කරනවද මන් දන්නේ. එහෙම වෙන්නේ නැහැ. හොඳ දේශකෙක් නිසා බුදුමා. ආසාවතාවකාලිකයිද? ඔව්.
ආසාවක් ඇති වුණාම ඒක අවශ්‍යතාවය දක්වා ඉක්මනින්ම යා යුතුද? ඔව් මෙහෙමයි. ආසාව తాවකාලික වුණාට ඒ ආසාව ඉපදිලා ෂණිකෙන් ආයි ඇති වෙනවනේ. ආයි ඇති වෙනවා, ආයි නැති වෙනවා. ඔක තමයි ආසාව. දැන් යම් දෙයකට ආස වුණා කියලා ඒ දේ යම් කිසි කාරණාවකින් එපා වෙන්නට ඕන. එතකොට එපා වෙන්නේ ඒ ආසාව නෙමෙයි එපා වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ ආසාව සංසිඳවා ගන්නට භාවිතා කරපු දේ තමයි එපා වෙලා තියෙන්නේ. හැබැයි ආසාව එකයි. ඒ කියන්නේ ආසාව ඇතහැරලා නැහැ. ඒකනේ ඔය තණ්හාව, ආසාව ඔය ටික අර කියන්නේ සින්දුකු තියෙන්නේ ඔලොගු කලේලා. අර ඔය දෙක මත පදනම් වෙලාමයි අපි තාමත් පවතින්නේ. එහෙනම් ආසාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් අන්නේ ආසාව අපි තණ්හාව වෙන්න ඕන මොකටද? නේද? ඉතින් අර සාමාන්‍යයෙන් කියන්නේ කෙනෙක් හරියට හඳුනාගත යුතුයි තමන්ට මොන දේද අඩු කියලා. එතකොට තමන්ට අඩුව මොකක් නිසාද කියලා දැනගන්නට ඕන. දැන් මට පෑනක් අඩුයිනේ කියලා දැනෙනවා. හැබැයි මට පෑන අඩු මොන මොකටද? කාට හරි අනින්නද, නැත්නම් මොනව හරි ලියන්නද? අන්න එහෙනම් ඒ අඩුව දැනෙන්නේ අවශ්‍යතාවය මතනේ. එහෙනම් ආසාව තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මෙන්න මේක හරියට හඳුනාගත්තොත් එයාට අර කියන තැනට යන්න පුළුවන්. මොකද හේතුව ආස කරන දෙයට ආදරය කරන්න වෙනවාමයි. මොකද ආදරය කරන්නේ නැත්නම් ඒක තමා කරා එන්නේ නැහැ. එහෙනම් තමන් අවශ්‍යතාවය හඳුනාගත්තා, අවශ්‍යතාවයට අනුව ආස කරා. ඒ ආසාව තමයි තමන්ගේ ජීවිතේ ඒ මොකක්ද වැරදියක් වෙන්න පුළුවන්, හරිදයක් වෙන්න පුළුවන්. තමන් ආස වැරදියකට වෙන්න පුළුවන්, හරිදයකට වෙන්න පුළුවන්. ඒක හරි හෝ වැරද්ද වෙනම දෙයක්. චිත්ත ශක්තිය ගොඩනැගිලා තියෙන්නේ වැරද්දටද හරිදයටද? චිත්ත ශක්තියෙන් ඒක ඇදලා ගන්නවා. මොකද ඇද ගන්න ශක්තියක් තියෙනවනේ. අන්නේ ශක්තිය තමන් තුලයි තියෙන්නේ, වෙන කොහෙවත් නැහැ. ඒ නිසා විශ්වය තුල ශක්තියක් නැහැ. විශ්වය තුල තියෙන නීතියක්. ඒ නීතිය තමන්ගේ පැත්තට කොයි විදිහටද හරවගන්නේ, මොන ආකාරයෙන්ද කියන එක තමන් යොදන පැමිණිල්ල අනුව තමයි සිද්ධ වෙන්නේ. නේද? ඒ පැමිණිල්ල විභාගයේදී තමයි තීරණය වෙන්නේ මේ පැත්තටද අනිත් පැත්තටද. නේද? ඔව්. එතකොට විභාග වෙන්න තමන් යොදන පැමිණිල්ල තමයි තමන්ගේ චිත්ත ශක්තිය. ඔබතුම මං අහන්න ඉන්න එකටම උත්තර දෙනවා. ඒක පුදුමයි. මං අහන්න හිටියෙත් ඒකමයි. මේ ලාල් මහත්මයා ආශාවක් ආවම ඒක යම් ආකාරයෙන් විනිශ්චය කරලා ද අවශ්‍යතාවට ඉන්නේ කියලා. අවශ්‍යතාවය ආශාව තුළ ඔබ කිව්ව විදිහට හොඳ නරක යහපත අයහපත දෙකම තියෙන්න පුළුවන්. අවශ්‍යතාවය කියන්නේ ආශාවට විනිශ්චයක් දාලා විනිශ්චය කරලාද අවශ්‍යතාවට ඉන්නේ. ඔව් මෙහෙමයි. දැන් ස්ථීරවම තමන්ට එනවා යම් කිසි මොනම හෝ ආසාවක්. ඒ ආසාව විනිශ්චය කරන්න වෙනෝනේ. ඒක හොඳද නරකද? ඔව්. විනිශ්චය කරේ නැත්තම් මොකද වෙන්නේ? ඒතර එන එන දේ කරනකොට සමහරට හොඳ කරන්නත් පුළුවන් නරක කරන්න. හැබැයි එතකොට කියනවා අවබෝධයෙන් නෙමෙයි කරන්නේ. ඒත් අනවබෝධයෙන් කරගෙන යන බොහෝ දේවල් තුළ අවසානයේ කෙලවර සතුටම ළඟා වෙලා නැහැ. මොකද අවබෝධයක් නැතුව දානයක් දුන්නත් වැඩක් නැහැනේ. ඔව්. අවබෝධයෙන් නෙදෙන්න කියන්නේ. අන්න එහෙනම් තමන් විනිශ්චය කරගන්නට ඕන ස්ථිර වශයෙන්ම තමන්ට ආපු සිතවිල්ල අනුව තමන්ට නැගුණ ආසාව. උදාහරණයක් හිතමුකෝ. මම කියන්නේ අඩුව ආසාව ආදරය ආකර්ෂණය කියලා. දැන් කෙනෙකුට අඩුවක් තියෙනවා විවාහ වෙන්න. රයිට්. මෙන්න මේ අඩුවට එයා ආස කරනවා. දැන් විවාහ වෙන්න ඕන, දැන් තීරණයක් ගත්තා. දැන් හරි. ඒක තමයි අවශ්‍යතාවය. දැන් ආස කරනවා. මෙන්න මේ ආස කරන්න ගන්නකොට පිරිමි කෙනෙක් කියමුකෝ. දැන් මේ ආස කරන්න ඕන කාටද? කාන්තාවන්ටනේ. අන්න කාන්තාවන්ට ආස කරනකොට මේ තමන් බස් එකේ එක සීට් එකේ දැන් සීට් එකේ තනියම ඉඳන් යනවා. වෙනද කවුරු හරි කෙනෙක් තමයි ඇවිල්ලා ඉඳගත්තේ. නමුත් තමන්ගේ ආසාව තියෙන කාන්තාවන්ටනේ. තමන් දන්නේම නැහැ කාන්තාවක් කියලා තමන් ළඟින් ඉඳ ගන්න පුළුවන්. ඒ වගේම තමන්ට ඒ ආසාව තියෙනකොට විවිධ තැන්වලින් අර පොප්අප් වෙවි පෙන්නනවා. දැන් කාන්තාව හැමතැනින්ම පෙන්නනවා. හැබැයි ඒ පෙන්නන අතරේ තමන් අවිවාහක කෙනෙක් කියමුකෝ. මේ අවිවාහක කෙනෙකුට විවාහ වෙන්න තමයි කාන්තාවක් අවශ්‍ය. එතකොට අවිවාහක කාන්තාවක් නේ අවශ්‍ය වෙන්නේ. ඒ අතර හිතන්න බෑ කාටවත් මේ තමන්ට පොප්අප් වෙවි පෙන්නන හැම කෙනාම අවිවාහක කාන්තාව කියලා. ඒ අතර අල්ලපු ගෙදර විවාහක නංගිත් පොප්අප් වෙලා පෙන්නන්න පුළුවන්. එතකොට ඔන්න ඔත්ෙන්දි තමයි තමන් දැනගන්නට ඕන මෙන්න මේ ආසාවට පෙන්නන දේ තුල තෝරා ගැනීම කොයිතරම් වෙන්න ඕනද? අන්න එහෙනම් තෝරා ගැනීම නිවැරදි විය යුතුයි. එයා ස්ථිරවම අනේනයි අධිනීතිඥෙක් ඕනේ. ඔව්. එතකොට තෝරා ගැනීම යකලොත් නිවැරදිව තමන්ගේ ජීවිතේ නිවැරදිව එතනින් එහාට යයි. මොකද තෝරා ගැනීමම පමණයි
තමන් ආදරයක් ඇතිවෙන්නේ. එතකොට තෝරාගත්ත කෙනාට ආදරය කරනකොට තෝරාගත්ත දේට ආදරය කරනකොට ඒ දේ ආකර්ෂණය වෙනවා. ඒක තුල හොඳද නරකද කියලා සිද්ධ වෙන්නේ තමන්ගේ අන්නේ ආසාව මත තමන්ට පෙන්වන දේ තුල තෝරාගත් ආකාරය අනුවයි. ඉතින් ඒ තරම්ම සරලයි ජීවිතේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ අය තෝරාගන්න හැම තිස්සෙම ගිහිලා වැරදි දෙන්නේ. රයිට්. මොකද හේතුව මේ ලෝකයේ තියෙන න්‍යායක් තියෙනවා. විශ්වය තුල තියෙන න්‍යායක් තියෙනවා. අඩුව අඩුව පිරෙන්නේ නැත්තේ නැහැ. හැම වෙලාවෙම අඩුව පුරවන න්‍යාය. එතකොට අඩු තැන තමයි පිරෙන්නේ. එහෙමනම් අපි බලන්න ඕන මෙන්න මේ අඩුව මොකද්ද කියලා හඳුනාගෙන අන්නේ ශක්තිය යොදවන්න විශ්වයේ නීතියට. අනේ නම් ඒ නීතිය මගින් Tamanට අවශ්‍ය අඩුව දෙන්න එතනින් තීරණයක් ගන්නවා. ඉතින් අන්න එහෙමනම් මෙන්න මේක හඳුරන්නේ නැති නිසා තමයි අපි හැම දවසකම දුක් විඳින්නේ, හැම දවසකම ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. මොකද Tamanට අඩුව ප්‍රශ්න නිසා. මොකද හේතුව සමහර වෙලට කියන්නේ පොඩි අය ගෙදර ඉන්න කාම අනේ මේ ළමයින්ගේ සද්දි, මේ ළමයින්ගේ කං කරච්චලේ, මේ එහෙමනේ කතා කරන්නේ. කියන්නේ ඒක නියම් වදයක් වගේ. එතකොට මේ අය නැති වුණාට පස්සේ අනේ ටිකක් සද්ද තිබුණනම් කොයිතරම් හොඳද. අන්න නැති වුණාට පස්සේ තමයි අඩුව දැනෙන්නේ. ඒ කියන්නේ ඒ එදා කරච්චලේ වුණාට දැන් ඒ කරච්චලේ නැතිකම ප්‍රශ්නයක්. ඒ කියන්නේ Tamanට ඇත්තටම අඩුවක් තිබිලා තියෙන එක. ඒ නිසා තමයි මේ ළමයි හැමතිස්සේ මේක කරලා තියෙන්නේ. අන්න එකට නැති වුණාට පස්සේ තමයි ඇත්තටම අඩුවක් තිබිලාද නැද්ද කියලා තේරෙන්නේ. අන්න එහෙමනම් මෙන්න මේ අවස්ථාවන් හරියට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. එහෙම නැත්නම් හඳුනා දෙන්න අනිත් අයට පුළුවන්කම තියෙන්න ඕන. තේරුම් ගැනීම එක ශක්තියක්, තේරුම් කළ දීම තවත් ශක්තියක්. එහෙමනම් තේරුම් ගැනීමේ හැකියාව ඇති අය ඉන්නවා. තේරුම් කළ දුන්නට පස්සේ අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති ඉන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම ඒ න්‍යායට මුල් වෙච්ච උපදේශකයා වෙන්න පුළුවන්, චින්තකයා වෙන්න පුළුවන්, වෛද්‍යවරයා වෙන්න පුළුවන්, ඒ ශේෂ්ත්‍රයට දක්ෂයා වෙන්නට පුළුවන්. ඒ කෙනා තුළ මේක තිබිය යුතුයි. පුද්ගලයා අනුව කොහොමද මේක හඳුනාගන්නේ, කොහොමද මම එයාට උපදෙස් දෙන්නේ, කොහොමද මම ක්‍රියාත්මක කරන්නේ, කොහොමද මම ඉලක්කයට ගෙනියන්නේ. එහෙමනම් අපි මුලින්ම තේරුම් ගත යුතු දේ තමයි තමන්ගේ ජීවිතේ පටන් ගන්නකොටම දැන් මං කොතනද ඉන්නේ. තමන් ගැන විමසා බලන්නට ඕන. තමන් කොයි විදිහට ඉන්නට ඕන. තමන් කොයි ආකාරයෙන්ද තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්නට ඕන. ඒ නැතුව තමන්ට මොනවා හරි වුණොත්, මොකද මම මෙතන මාධ්‍යයක් තුල නිසා සමහර දේවල් නොකියාරින දේවල් තියෙනවා. ඉතින් එතකොට සමහර ශේෂ්ත්‍රවලට තරේම පහරෙල්ල වෙන්න පුළුවන්. එතකොට ඒ අය හිතන්නට පුළුවන් මම හිතාමතා ඒ දේවල් කියනවා කියලා. නමුත් සමහර දේවල් තියෙනවා ඒව නොකියම කරන්නට බැහැනේ. ඒ නිසා සමහර අවස්ථාවල අපි අපේ ජීවිතය කේන්දරයට බාර දෙන අවස්ථා තියෙනවා. තමන්ගේ ජීවිතය කපු මහත්යට බාර දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අනුන්ට බාර දෙනවට වඩා තමන්ට උරුම ජීවිතේ තමන් බාරගත්තොත් කොයිතරම් වටිනවද? එහෙමනම් මෙන්න මේක තමන් හරියට දැනගන්නට ඕන. මොකද හේතුව සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ මොනවා හරි දෙයක් වෙලා ගියොත් කියන්නේ ඔය කවුරු කිව්වත් කියන්නේ තමන්ගේ තියෙන දේ නැති කරගන්න, එක්කෝ බෝධි පූජා තියන්න, එක්කෝ හොඳ විදියට ඉන්න. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නේද ජීවිතේ පටන් ගන්නකොටම තමන්ගේ පොඩි දරුවාගේ සිට තමන්ගේ සිට හොඳ විදියට ජීවත් වෙන්න. එතකොට ගියත් කියන්න තියෙන්නේ අපි කරපු ටික නම්, අපි ඒ ටික කරනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා මේ ප්‍රශ්න මවාගෙන වෙන වෙන දේවල් අනුව එක එක්කෙනාගේ පටු අරමුණු ඉටු කරගන්නට සමාජයක් නොමග යවන කාලෙක අපි ඉන්නේ. ඒ නිසා මම කැමති නැහැ මේ සමස්ත සමාජයේම නොමගට යනවා. ඒ කියන්නේ මිනිසුන්ට මිනිසෙක් වෙලා උපදීම බොහොම අසීරු කාර්යයක්ලු. ඒ ඉපදිච්ච මිනිස්සාත් භාවයේ ඉන්න කෙනෙකුට අතහිත දීලා හරිද අවබෝධ කරලා දීලා අඳුරෙන් ආලෝකයටත් ආලෝකයෙන් ආලෝකයටත් යන්න පුළුවන් දර්ශනයක ජීවත් වෙන අපි ආලෝකයෙන් අඳුරටත් අඳුරෙන් අඳුරටත් ගෙන යන්නේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. මිත්‍යාව ඇයි අපි මිනිස්සු පොළඹන්නේ මිත්‍යාවට? එහෙමනම් මෙන්න මේ මිත්‍යාව අපි ජීවිතය අයින් කරන්නට ඕන. තමන් කෙරෙහි විශ්වාසය තබාගෙන තමන්ගේ ජීවිතයේ තමන්ට අඩු දේ හරියට අවබෝධ කරගෙන ඒ අනුව තමන් හරියට පෙළ ගැසුනොත් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්, සුරක්ෂිත වෙන්නට පුළුවන්. මොකද සුරක්ෂිත වෙනවා කියලා කියන්නේ මේ භවයේදී විතරක් නෙවෙයි, බෞද්ධයන් විතර මත උපදින භවයත් සුරක්ෂිත විය යුතුයිනේ. ඒ නිසා කෙනෙක් ජීවත් විය යුතු ආකාරය තමයි අඩුමතරමේ තමන්ට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට මේ භවයේදීපත් වෙන්න බැරි නම් අඩුමතරමේ තමන් වැඩ කරන්නට ඕන, තමන්ගේ සිහිනය වෙන්නට ඕන. කාර්යකවත් ඉඩමවත් ගෙවල් දරුවත්වත් නෙමෙයි, ඒව තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුල ජීවත් වෙන්න ලැබෙන පහසුකම් ටික. ලැබෙන පහසුකම් ටික ලබා ගන්නයි අපි මේ තරම් මහන්සි වෙන්නේ. හැබැයි ඒව ලැබෙන පහසුකම්. ඒ නිසා මෙන්න මේ ලැබෙන පහසුකම් ටික ලැබෙන්නේ තමන් තමන්ගේ මේ භවයත් ඒ වගේම යන්න ඉන්න භවයත් දෙකටම
අර එලොවයි මෙලොවයි දෙකටම වැඩ කළොත් පමණයි. එහෙනම් අපි ජීවත් වී උත්තේ මෙන්න මේ දෙලොවටම වැඩ කරගන්නනේ. ඒ නිසා අපි භෞතිකව මෙලොවට වැඩ කරගත්තට පස්සේ එලොවට මොකද කරගන්නේ? ඒ නිසා අර කිව් මාර්ගඵල හතරෙන් එකකටවත් එන්න බැරි නම් අඩුම තරමේ කල යුතු දේ වෙන්නේ මතු උපදින භවයේ මිනිස්සෙක්වත් වෙලා උපදින්න තමයි එයාගේ සිහිනේ තිබිය යුත්තේ. මං ඇතුළු මේ බලාගෙන ඉන්න හැමෝම උත්සාහ දරන්නේ අර ලබා ගන්න ලැබෙන තැනට වැඩ කරගන්න. ඒකයි ඔබතුමාව මේ හැම සෙනසුරාදාවක පිරදාකම ඉන්නගෙන අහන්නේ, ලැබෙන තැනට වැඩ කරගන්න. මං අද ඇහුවත් ඔබතුමාගෙන් මාතෘකාවත් ඒකමයි. සබාදාමයේ ආශිර්වාදේ අනුව එහෙම නැත්නම් අපේ පැවැත්මේ ක්‍රමවේදයක් එක්ක අපි අපේක්ෂා කරන දෑ ජීවිතයට ආකර්ෂණය කරන අයුරින් ජීවිතය නිර්මාණය කරගන්නේ කොහොමද? එක පියවරෙන් පියවර වෙනස් කරනකොට ඔබතුමා දැන් එක පියවරක් පැහැදිලි කළා. ආශාව, අවශ්‍යතාවය. ඒ වගේම තමයි සල්ලිමත්ම මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි පැලයක් හිටවනවානේ. මේ පැලයට අවශ්‍ය දේ දුන්නොත් විතරයි පළයක් ගන්න පුළුවන්. අපේ සමාජය අය හිතනවා. දැන් ওই චින්තනය කියලා සමාජයට කියන අය නොකියන කොටසක් තියෙනවනේ. සිතවිලි මතුවීම මිනිස් ගතියක්. මතුවෙන සිතවිලි අවබෝධ කරගෙන ක්‍රියාත්මක කිරීම මනුස්ස ගතියක්. ඒ කියන්නේ මිනිස් ගතියයි මනුස්ස ගතිය කියන්නේ දෙකක්. එතකොට මේ මනුස්ස ගතිය තුල ඉන්න කෙනාට මනුස්සයට අවශ්‍ය දේ ලැබෙනවා, මිනිස් ගතිය තුල ඉන්න කෙනාට මිනිස් ගතියට අවශ්‍ය දේ ලැබෙනවා. ඉතින් සත්‍යය කියලා ගත්තොත් මිනිසා ඇතුළත් සියලුම සත්වයන් තිරිසන් ගණයට අයත් වෙන තිරිසන් කුලයට, තිරිසන් කුලයේ උඩින්ම ඉන්න සත්වයා මිනිසා, මිනිසාට හිතලා ඒ අනුව නිවැරදි දේ තෝරගෙන අවබෝධයෙන් වැඩ කරත් එයාට පුළුවන්කම තියෙනවා මනුස්ස කියන මනසින් උසස් සූතනටපත් වෙන්න. එතකොට මෙන්න මේ මනසින් උසස් සූතනටපත් වෙච්ච අය කවදාකවත් වැරදි වැඩ කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද වැරදි අවබෝධ කරගතිපොයි. එහෙමනම් මෙන්න මේ වැරදි අවබෝධ කරගන්න පුළුවන් තැනට අපිපත් විය යුතුයි. මොකද හේතුව මේක හරි මේක වැරදි. ඒක තමන් දන්නවා. සමහර විට හිතන්නකෝ තමන් මේ මම මේ වැඩිපුරම මේ දුම් වැටියම එහෙම නැත්නම් අත්අතුරු ටික මන අද රට විනාශ කරගෙන යන්නේ මේ දේවල් එක්ක තවත් එකට එකතු වෙච්ච තවත් දේවල් ටිකක් තියෙනවා. ඒව මම ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න කැමති නැහැ. මොකද අහගෙන ඉන්න නොදන්න අයත් දැනගන්නවා. ඉතින් නොදන්නා කෙනෙක් නෑ මම ඔය කියන කතා කරන දේ නිසා. දැන් කෙනෙක් එකකටම ලොල් වෙලා ඉන්නකොට ඇයි අපි අපේ ජීවිතය එතෙන්ට දෙන්නේ? ඒ නිසා මම ආස නැහැ කෙනෙක් තමගේ ජීවිතේ මෙතනින් එහාට ගෙනියනවට. මොකද විනාශකාර පැත්තට. ඒ නිසා තමන් තේරුම් ගත යුතුයි තමන් මොනවද කරන්නේ, කොයි විදිහටද කරන්නේ, තමන්ගේ ජීවිතය කොයි තැනටද ගෙනියන්නට අවශ්‍ය වෙන්නේ. එහෙමනම් මෙන්න මේ පැලයට අවශ්‍ය ක්‍රියාව කළ යුතුයි. මොකද ඒ පැලයට අවශ්‍ය පොහොර ටික, වතුර ටික දැම්මොත් තමන් අපේක්ෂා කරන ඵල ලැබේ. හැබැයි ඵල ලැබෙන්නට කලින් ඵලයම එන්නේ නැහනේ. ඊට කලින් පෙන්නනවා වැඩේ කරගෙන යනකොට මල පිපෙනවා. එතකොට මල පිපුණොත් තමයි ඵලය හැදෙන්නේ. එහෙමනම් තමන්ට ටිකක් කරනකොට දැනෙන්න ගන්නවා දැන් තමන්ට ප්‍රතිඵල එන්න ළඟයි. ඒ කියන්නේ මල පිපිලා. ඒ නිසා මල රැකගත්තොත් ඉදිරියටත්, ඒ කියන්නේ තමන් කරන ක්‍රියාව නවත්වන්නේ නැතුව මල පිපුණ ගමන් ක්‍රියාව නවත්තලා ඵලෙයි කියලා හිතන් හිටියොත් මොකද වෙන්නේ? මල හැලෙනවා. ඇයි ඒ? මෙතන ක්‍රියාව නතර වෙනවා. මොකද වතුර ටික පොහොර ටික දාන ටික. එහෙමනම් අන්නේ මුල පෝෂණය කළොත් අගේ ඵල ලබන්න පුළුවන්. එහෙමනම් ඵලය ලැබෙන තුරුම ඒ ක්‍රියාව කළ යුතුමයි. ඒ වගේම ඵලය ලැබුණට විතරක් මදි ඒ ක්‍රියාව නැවැත්වුවොත් ඵලය අහිමි වෙනවා. මොකද ඵලය වෙන කෙනෙක් දැහැ ගන්න පුළුවන්. රයිට්? ඒක වෙන්න පුළුවන්නේ. සමත්ත සබඳතාවෙම තියෙනෝනේ. බලන්න දෙන්නේ කොයිතරම් ආදරෙන් ලං වෙලා කොයිතරම් හොඳටද විවාහ ජීවිතයක් ගත කරන්න ගන්නේ. ඒතර ටික කලක් යද්දී ආදරය සෙනෙහස මහත්යෙකින් නෝනට තියෙන එක ගිලිහෙනවා, නෝනගේ මහත්යෙර තියෙන ගිලිහෙනවා. හැබැයි යා ලබාගත් දේ තමයි තමන්ගේ ස්වාමි දියණිය, ස්වාමි පුරුෂයා. හැබැයි ලබාගෙන කොයිතරම් කාලයක් මේ ඵලය රැකගෙන හිටියද? මෙන්න මේ ටික ගිලිහීම තුල ඒ ඵලය වෙනත් කෙනෙකුට අහිමි වෙනවා. මොකද හේතුව ඒ ඵලය රැක ගන්නට ළඟා කරගන්නට අවශ්‍යතාවය දක්වන අනිත් අය එකට වෑයම් කරද්දී ඒක හිම වෙනවා. ඉතින් ඒ නිසා තමන්ට ලැබුණට මදි. ලබා ගන්නකම් මහන්සි වුණාට මදි. එහෙමනම් තමන් ලබා ගත්තට පස්සේ රැක ගන්නත් ඒ ක්‍රියාව කළ යුතුයි. පළයට නම් ඔබතුමා කිව්වා වගේ අපිට පේනවා, දකිනවා, අපි අවබෝධ කරන් තියනවා. අනිවාර්යෙන්ම වතුර ඕනේ, වතුර දාන්න ඕනේ. ඒ වගේම පොහොර දාන්න ඕන, පොහොර වර්ගත් තියෙනවා. මඩර ගහන්න ඕන පොහොර, පැලේ තියෙන කාලට පොහොර, බණ්ඩි හැදෙනකොට ගහන පොහොර, මල් හැදෙද්දී ගහන්න පොහොර, මේවා එක එකව අපි හොඳටම දන්නවා, කියලා දීලා තියෙනවා.
හැබැයි ඔය අපි මගේ ප්‍රශ්නේ යමක් ආකර්ෂණය වෙන්න ඔය ජීවිතයට දාන්න ඕන පොහොර වතුර ගැනත් කියලා දෙන්න ඕනේ. ඒක අහගන්නේ මේ විරාමින් පස්සේ. හිතවතුනි අපි ජීවිතය වෙනස් කරගමු. හරි සරලයි පහසුයි. පුංචි සිතුවිල්ලකින් මහා පරිවර්තනයක් කරන්න පුළුවන්. අර ප්‍රේමියත් වෛරයත් අතරේ වෙනස කිස්කසකට සමයි කියලා කියමනක් තියෙනවා. ඒ නිසා අපේ බැස යාමත් නැග යාමත් නැත්තම් ඉහළට යන්න එකත් පහළට ඇදවැටෙන එකත් හරීම සරල කිස් ගහක වගේ තැනකින් තමයි සිදුවෙන්නේ. ඒ නිසා අපි ඒකේ වෙනස හඳුනාගනිමු. ඒ වෙනස හඳුනාගන්නයි ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය. මේක සත් කටයුත්තක්, ඔබ පින්කමක්. ඒකට දායකත්වය සපයන්නේ ICAN Advertising පුද්ගලික සමාගම කොට්ටාවේ. ඒ වගේම කිතුළුගල ICAN Adventure Base Camp ආයතනය. මේ ආයතන පිළිබඳව මේ පණිවිඩයෙන් පස්සේ යලි ඉලක්කයේ සාර සංග්‍රහය සමගින් ඔබ හමු වෙනවා. පුංචි වෙලාවක් ඔහොම අපිත් එක්ක ඉන්න. විරාමින් පස්සේ ඇලි අපි ඔබ හමුවන්නේ ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය සමග. හිතපතුනි ඔබට ඔබේ ජීවිතය සරි කරගන්න මාසපතා මුදලක් ඔබට ලැබෙන ක්‍රමවේදයක් කියා දෙන්න ICAN Advertising පුද්ගලික සමාගම සූදානමින් ඉන්නවා තිරසාර දියුණුවක පුරෝගාමි මෙහෙවර. ඔබේ ජංගම දුරකථනයෙන් වෙළඳ පණවිඩ නැරඹීම තුළ ඔබ යොදන අතන් ආයෝජනය කරන මුදලට සාපේක්ෂ ප්‍රතිලාභයක් ඔබට අනිවාර්යයෙන්ම විශ්වාසවන්තව ලැබෙනවා මාසිකව. ඒ ඔබට ප්‍රේක්ෂකයන්ට යම් යම් නිෂ්පාදන භාණ්ඩ මහජනයා අතර ඉතාමත්ම ක්ෂණිකව රැගෙන යන්න ඉතාමත්ම පහසු කඩිනම් ක්‍රමවේදයක් ICAN Advertising පුද්ගලික සමාගම අපේ ව්‍යාපාරික බහුතුන්ට කියලා දෙනවා. මේ සිළු දිනාටම පුළුවන් කතා කරලා තොරතුරු විමසන්න 0112 89 98 88 0112 89 98 88 කාර්ය බහුලතාවය මතම අලුත් දුරකථන අංකයක් ඔබට හඳුන්වා දෙනවා. මේ ජංගම මේ දුරකථනයේ කාර්ය බහුල බැවින් 0117 111 667 දුරකථනොත් කතා කරන්න. ඒ වගේම 250කට අධික ඔබේ පිරිසට නියවාසිකව නායකත්ව පුහුණු සහ පුද්ගල සංවර්ධන වැඩසටහන් පවත්වන්න ඉතාමත් මනරම් චිත්තාකර්ෂණීය පරිසරයක පිහිටා තිබෙන ICAN Adventure Base Camp ආයතනය වෙන් කරවා ගන්න අදම කතා කරන්න. 0136 2287 870 077 3069 903 ත්‍රාස්ජනක ක්‍රීඩා කඳු නගින්න පුළුවන්, කුරුලන් නරඹන්න පුළුවන්, ඒ ඇතුළු බොහෝ පහසුකම් තියෙනවා. ඒ නිසා අදම මේ අවශ්‍යතාවයේ ඇති අය දුරකථනයෙන් විමසන්න. සොමලාල ජයසිංහ මහත්මා, අපි කතා කරමින් හිටියේ ජීවිතේ නැමැති වෘක්ෂයේ මල් පල ලබා ගන්න අඩුවක් නැතුව ඒකට දැමිය යුතු අඩුම කුඩුම. ඔව්, ජීවිතය නැමැති රුක්ෂයට දැමිය යුතු අඩුම කුඩුම ටිකක් තියෙනවා. නැත්නම් මොකද හේතුව? තමන් ජීවත් වෙන පරිසරය කුමක්ද? ඒ පරිසරය අනුව තමන්ට ජීවත් වෙන්නට ලැබෙන ආකාරය කුමක්ද? ඒ අනුව සමහර විට තමන් අකමැති දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒකට හුරු වෙන්නට ඕනේ. ඒක වෙනම පැත්තක්. නමුත් තමන්ගේ ජීවිතය ඒ පරිසරات එක්ක ගොඩනගද්දී ඒ පරිසරය තුලනේ තමන් රැකෙන්නට ඕන. ඉස්සලා පරිසරය තුල රැකුණේ නැත්නම් අපිට වෙන මොනවාක්වත් ළඟා කරගන්නට බැහැනේ. ඒ නිසා ඒ පරිසරයට හුරු වෙන්න ඕන. අපි හිතමු පවුල කියලා. ඒ පවුල තුල හුරු වෙන්නට ඕන. පවුල තුල විවිධ දේවල් තියෙනවා. පවුල කියලා එකතු වුණාට
බිරිඳ කියල එකතුනාට දරුවන් කියල එකතුනාට තමන්ගේ අම්ම තාත්ත කියල එකතුනාට මේ ඔක්කොම වෙනත් වෙනත් අය. ඒයගේ වෙනත් වෙනත් හැඟීම් දැනීම් තියෙන්නේ. මොකද හේතුව මට හැඟෙන දැනෙන දේ නෙමෙයි මගේ බිරිඳට හැඟෙන සමහරට. එතකොට මගේ දරුවන්ට හැඟෙන්නේ. හැබැයි මේ හැමෝම එකම තැනකට ගේන්නට ඕන. මොකද හේතුව ඒ තැනට අපි පුරුදු පුහුණු කරගන්නට ඕන. 100%ක් ගේන්නට බැරි වෙවි. නමුත් හැමෝගෙම අදහස් ටික ගලපා ගත්තොත් ඒක තමයි ජීවිතේට තමන් දාගන්න හොඳම පොහොර. මොකද අන්නේ පවුලෙන් ලැබෙන ශක්තිය. පවුලෙන් ගොඩනැගෙන තමන්ව විශ්වාස කරන හැඟීම. මොකද පවුලේ අයට තමන් කරන දේවල් අවිශ්වාස නම් තමන් ගැන විශ්වාසයක් නැත්නම් අන තමන්ටගේ මනස හිතාමතාම තමන්ම පල්ලෙහාට දාගන්නවා. මොකද හේතුව මම මොකටද මේ පවුල වෙනුවෙන් මේ දේවල් කරලා? මම හිතන්නේ මගේ දරුවෝ ගැන, මම හිතන්නේ මගේ බිරිඳ ගැන, මේ අයට මේ ටික දෙන්න තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ. අන්න එහෙමනම් මෙන්න මේ වටිනාකම තේරුම් ගන්න අනිත් අය දැනගන්නට ඕන. එතකොට තේරුම් ගත්තොත් තමන්ට ජීවිතයට හයියක් දෙන්න පුළුවන් අර වටේ ඉන්න අයගේ. අම්මා, තාත්තා, දරුවා, බිරිඳ මේ අය තමයි ඒකට ලැබෙන අවශ්‍ය පොහොර. බිරිඳ නම් තමන්ගේ සැමිය, තමන්ගේ දරුවෝ, තමන්ගේ අම්මා, ඔය අය තමයි පොහොර. එතකොට අම්මා තාත්තා නම් තමන්ගේ දරුවෝ, මුණුපුරු, මිනිපිරි මේ අය තමයි පොහොර. මේ අය ලං වෙන තරමට තමයි ඒ ගහ ශක්තිමත් වෙන්නේ. ගහක් ශක්තිමත් වෙන්නනේ පොහොර අවශ්‍ය. අන්න ශක්තිමත් වෘක්ෂයට ඕනම දෙයක් දරා ගන්නට පුළුවන්. දුක, වේදනාව හැම දෙයක්ම අපි කියන්නේ අටලෝ දහමෙන් කම්පා නොවෙන්න කියලා. අන්න කම්පා නොවී ඉන්නට පුළුවන්කම තියෙන්නේ ඒ හේතුව නිසා. සාමූහික ප්‍රයත්නය. මොකද තනියම තමයි ගමන යන්න ඕන. හැබැයි තනියම යන්න මේ ශක්තියින් වල දේවල් තමන්ගේ හිත ශක්තිමත් කරගන්න මූලිකව ගොඩනැගෙන්න ඕන. මොකද හේතුව කවුරු හරි හිතනවා නම් නෑ මම තනියම තමයි මගේ හිත ශක්තිමත් කරගත්තේ කියලා. නෑ, එයාට ඒ හිත ශක්තිමත් කරගන්න බාහිර බලපෑමක් වෙන්නම ඕන. කවුරු හරි ඉදිරිවාදීකමක් කරොත් තමයි ඒකට තමන්ගේ හිත ශක්තිමත් කරගන්නේ. එහෙනම් බාහිර බලපෑමකින් තොරව මේ ලෝකේ දිනපු කිසිම කෙනෙක් නෑ. එහෙනම් බාහිර බලපෑම තමන්ගේ ජීවිත සාර්ථකත්වය කරා ගෙනියන්න නම් බාහිර බලපෑම හොඳ විදිහට ගන්නත් පුළුවන්, නරක විදිහට ගන්නත් පුළුවන්. අන්න එහෙනම් බාහිර බලපෑම් තමයි ඒ වෘක්ෂයට ලැබෙන පොහොර ටික. එහෙමනම් තමන්ට ලැබෙන පොහොර ටික නිසි ආකාරයෙන් භුක්ති විඳොත් අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ එක එක්කෙනාගෙන් පවුල තුල ගොඩනගෙන්න පුළුවන් මේ වපසරිය නිවර්දිව නිර්මාණය කරගන්න තමන් දන්නවා. තමන් කියන දේ අහන්නේ නැත්තම් දරුවව එක්කගෙන යන්න කියන දේ අහන තැනකට. මොකද හැම කෙනෙක්ම කියන දේ අහන කවුරු හරි කෙනෙක් ඉන්නවා. බොහෝ දෙනා කියන දේ ඇහුවේ නැතුණාට යමු සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා කියන දේ අහන. ඒ නිසා සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙන ගමේ රණ්ඩු සරුවල් වෙනකොට කොහොමඩවත් බේරන්න බෑ ගිහිල්ලා. හැබැයි සමහර වෙලාවට එක පුද්ගලයා නෝක නවත්තන්න. එක වචනෙන් නවත්තන. ඒ මොකද ඒ කෙනාට අවනතයි. අන්න එහෙනම් අවනත කාටද කියලා විමසිලෙන් බලන්න ඕන. තමන්ගේ දරුවා වුණත් අම්මා තාත්තා කියන දේ අහන්න නැත්නම් දරුවා අවනත කෙනෙක් ඉන්නවා. අන්නේ අවනත කාටද කියලා බලලා ඒ කෙනා හරහා පණිවිඩ දෙන්න ඕන. ඒකනේ වෙන්න ඕන. දැන් සමහර වෙලාවට අපේ සමාජය කරන දුර්වලකමක් තමයි තමන් උන්නු හිට දැන් අමතක කරන එක. තමන්ගේ ජීවිතය අමතක කරන එක. ඒ නිසා කෙනෙකුට යමක් කියන්නට කලින් තමන්ගේ ජීවිතය තමන් කොහොමද කියලා බලන්න. දරුවෙකුට උනත්. ඒතර සමහර දෙමව්පියෝ විවාහ වෙලා තියෙන ආදරය කරලා. හැබැයි දරුවා කාට හරි ආදරය කරනකොට නිසි කල වයස ගිහිලා ඒකට විරුද්ධ වෙනවා. ඒතර විරුද්ධ වෙන්න වීම තුළ තමයි විනාශයක් ඇති වෙන්නේ. හේතුව විරුද්ධ වීම කියන්නේ ආදරය කරන තැනකට විරුද්ධ වෙනවා කියන්නේ ඒකට විරුද්ධ වෙන හැම කෙනාම වෛරක්කාරය. ඒ දරුවා තුළ වෛරයක් ගොඩනගනවා. ඒතර දෙමව්පිය එපා වෙනවා. හැබැයි දෙමව්පියන්ට පුළුවන් ඒ දරුවව ගොඩනගන්න පුළුවන් සමහර විට ආදරය තුලින්. හරියට අවබෝධ කරගත්තොත්. ඒ වගේම ඒ දෙන්නගේ හොඳ අනාගතයක් පෙන්වලා දෙන්න පුළුවන් දෙමව්පියොත් එතනට ආදරෙන් ලං වුණා. ලං වෙලා හරි දේ පෙන්වලා දීලා ඒ නිසි කල වයස නෙවෙයි නම් ඒ නිසි කල වයස එනකම් පුතේ ඔයාලා මේ විදිහට ඉන්න කියලා කිව්වනම් පිළිගන්නවා. නැතුව ඒ කාලයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉවසීමෙන් නැසනසීම ලැබෙන්නේ. හේතුවක් උන ගමන් මේක විනාශ කරගෙන ඒක ගොඩනගා ගන්න යනවනම් නැති කරන්න යනවනම් ඒක තුල නැති වෙන බොහෝ දේවල් තියෙනවා. ඒ හේතුවත් එක්ක තමන් අපේක්ෂා කරන දේට වඩා එහා දේවල් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම මෙන්න මේක අවබෝධ කරගන්න ඕන. රැක ගන්න නම් අවබෝධය අත්‍යවශ්‍යයි. ඒ අවබෝධ කරගෙන තමන් ගැලපෙන විදිය තියෙන්නට ඕන. ඒතකොට අපි හිතමුකෝ තමන්ට ජීවිතේ දැන් තේරුම් ගන්නම බෑ. දැන් හිතා ගන්නම බෑ. දැන් එහෙම කෙනෙක් කොහමද ජීවිතේ පටන් ගන්නෙ? නිෂ්කලංකව තනියම තමන් පැත්තකට යන්න. ගන්න කොලේකි පෑනකි අතට. අරගෙන ලියා ගන්න තමන් ජීවිතේ කැමති මොනවටද? තමන් ජීවිතේ අකමැති මොනවටද? තමන් ජීවිතේ කැමති මොනවටද? තමන් ජීවිතේ අකමැති මොනවටද? අන්න එහෙනම්
කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියලා ලියාගත්තට පස්සේ ඒකෙන් බලන්න කැමති දේවල් වලින් සමාජය වෙනත් අය පිළිගන්න වැරදි දේවල් මොනවද හොඳ දේවල් මොනවද අකමැති දේවල් වලින් සමාජය පිළිගන්න අකමැති දේවල් මොනවද හරි දේ මොනවද ඒ කියන්නේ වැරදි දේ මොනවද හරි දේම අන්න දෙපැත්තෙම හරි ලකුණක් වැටෙනවනේ අන්න ඒ ටික තෝරගන්න ඒ ටික ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න ඒ තරම් සරලව තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් එතෙන්දී ඒතර තමන් කැමති දේ උමන් කැමති එකට ඒක සමාජයේ අය සාර ධර්ම ගුණ ධර්ම අතින් කැමතිද නැත්නම් ඒක වැරදිද ඒක හරිද ඒක වැරදි නම් වැරදි වැරදේ ක්‍රියාත්මක කිරීම තුළ වැරද්දම ලැබෙනවා හරිදේ ක්‍රියාත්මක කිරීම තුළ හරිදේ ලැබෙනවා ඕකනේ න්‍යාය ධර්මය අනේ න්‍යාය ධර්මයට තමන් මූලික වෙන්න නම් තමන් සුද්ධ කරගත යුතුමයි ඉස්සර වෙලා තමන්ගේ කෙත හැදුවොත් විතරයි වපුරන්න පුළුවන් එහෙනම් කෙත හරියට වල් ගලවලා සුද්ධ කරගත්තොත් හොඳ දේ වපුරන්න පුළුවන් සුද්ධ නොකරගෙන හිටියොත් මුඩු වෙන්නේ නැහැ ඒ ඉඩමේ වල් උනත් බිහි වෙනවා ඒ නිසා වල් ගලවා ගත්තොත් ඒකෙත තමන්ට අවශ්‍ය දේ වගා කරන්න පුළුවන් කොහොම දැනනවද දන්නේ මං ඊළඟට අහන්න හදන ප්‍රශ්නෙට පුදුම උත්තරයක් දීලා තමයි නවත්තන්නේ ඒ කියන්නේ මේ අපි සහෘදය නිසා අර දැනෙනවා ඇති මේ චින්තනය එකට යන නිසා ඔබ කිව්ව කාරණාව මම අහන්න හිටියේ දැන් ගහක් හිටවලා නැත්තම් කෙතක් අස්වද්දලා වපුරලා අපි පොරේම දාලා හොඳට හැදෙනවා සමහර විට කියනවා මේ ගහ එක තැනමයි මේ අනේ මන්ද මොනවා වුණාද කියලා සමහර කෙනෙක් කියනවා ගහ නම් හැදුනා හැබැයි පළදාව නැහැ කියලා සමහර කෙනෙක් කියනවා පළදාව තියෙනවා හැබැයි වීවල ඒවා හිස් නැත්තම් පුස් සුදු කරල් ඇවිල්ලා අර පෙම් කෙතටත් සුදු කරල් එපා කියලා කියනවා ඒ වගේ සමහර පළදාව එන්න ඔන්න මෙන්න තියාද්දි ගහම විනාශ වෙලා යනවා සම්පූර්ණ බිමටම ඇද වැටෙනවා ගතියුත්තක් නැති වෙනවා මේක ජීවිතයේ මෙහෙමමයි සොමලල් මහත්මයා ඔව් ඒකට හේතු මොනවාද ඒකට හේතු තමයි සාලේ මහත්මයා අපි මොනතරම් බැලුවත් හැමදේම එක සහ සමානව නැහනේ ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්න කියලා හේතුව අපි ආසාවෙන් මොනතරම් දේවල් කරගෙන ගියත් එක වෙලාවක ඒක අහිමි වෙන්න පුළුවන් ඒක නැති වෙන්න පුළුවන් ඒකට හේතුව තමන් තෝරාගත්ත කෙතේ වරදක් නෙමෙයි තමන් හිටවපු බීජය කොයිතරම් සරු බීජයද හිටෙවේ අනේ සරු බීජය තුල සරු පැලයක් එනවා හැබැයි ඊට පස්සේ සරු පැලයම නෙමෙයි සරු කරලක් වෙන්න හේතුව එහෙනම් ඒ සරු බීජය ඒ ආපු පැලය කොයිතරම් අපි ආරක්ෂා කරගන්න අවශ්‍ය විධිවිධාන යෙදුවද කියලා. මොකද අපි දන්නේ නැති වුණාට අපිට නොදැනීම අපේ හිත වෙනත් වෙනත් දේවල් වලට ගලාගෙන යනවා. අපේ මෙහි ගහ සරු වීගෙන එනවා. සමහර විට මේ සරු වෙනවා කියලා දැනි දැනි තමගේ හිත වෙනත් පැති වලට යනවා. ඒ වගේ මේ ගහ සරුවට දැකිනකොට අපි ඒකට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැනේ. අපි ඒකට වැඩි අවධානය දැන් හරි දැන් සරුවට හැදෙන හොඳට පේනවා. නමුත් දන්නේ නැහැ අවසානයේදී ගහ මැදින් ඇඟට නොදැනෙන්න පොඩි පණුවෙක් ගිහිල්ලා මැදින් කාලා අවසානයේ ගහ වැටුණට පස්සේ තමයි දැනෙන්නේ ආ මේක පණුවෙක් කාලා කියලා. එහෙනම් අන්නේ මේ පණුව කවුද? එහෙනම් පණුවන්ට එන්න නොදී අවසන් වෙනකන් රැකගත්තොත් හරි තන බීජ රෝපණය කරාට මදි. ඒ රෝපණය කරපු බීජය පැලුණාට පස්සේ ඒ පැලය ඒ ඵලය ලබනාතෙක් සිදුවිය යුතු ක්‍රියාවලිය සිදු කළොත් මං හිතන්නේ නැහැ කවදාකවත් ඒ ගහ මගදි නතර වෙයි මගදි ඵලය අඩු වෙයි මගදි බෝල් කරල්ලේ එහෙම වෙන්නේ නැහැ මම ඒකයි කිව්වේ ආරම්භ කරන්නට තමන් යෙදුවනම් ක්‍රියාවක් අවසන් කරන තාක්කල් ඒ ක්‍රියාව සිදිය යුතුමයි මම අද දවසේ පංචසීල සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවා හෙට දවසේ මම පංචශීලය ආරක්ෂා නොකරත් මොකද වෙන්නේ අන්න එතකොට මගෙන් ඉටු වෙන දේවල් ටිකක් ඉටු වෙන්නේ නැහැ එහෙමනම් නිති පංචශීල් පොය අටසීල් කියලා කතාවක් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම බෞද්ධ වුණොත් පංචශීලය තුළ ජීවත් වෙන්නට ඕන. ඒක තුළ මම විශ්වාස කරනවා පංචශීලය තුළ ජීවත් වුණාට කෙනෙකුට රකින්න බැරි සීලයක් තියෙනවා. පංචශීලය තුළ. හැබැයි ඒක ආරක්ෂා කරගන්න පුළුවන් තරම් වෑයම් කළ යුතුයි. ඒ නිසා අනිත් ඔක්කොම ආරක්ෂා කරත් ඔය කාමයේ සුමිච්ඡාචාරා කියන එක ආරක්ෂා කරන්න බෑනේ. අපේ දකින්නේ වෙනත් වූ කාරණාව.
එකකට විතරයි කියලා. කාමයන් කියලා කියන්නේ ඇස පිනවීම, කන පිස පිනවීම, ශරීරය පිනවීම, දිව පිනවීම, මේ මේ ටිකනේ. එතකොට අපි එකකින් ඈත් වෙලා තව එකක් පිනවනවනะ නේද? එතකොට අපි තේරුම් ගන්න ඕන මෙන්න මේක රැක මෙන්න මේක තමයි හොඳම තැන. එහෙනම් රකින්න අසීරුම දේ ආරක්ෂා කරන අසීරුම දේ ඒක. අන්න ඒක ආරක්ෂා කරගත යුතුමයි. මොකද අපි මං අහනවා සමහර වෙලාවට අපි ඉපදුනේයි. බොහෝ අය කියනවා දැන් කතා කරන්නේ මෙච්චර හම්බ කරන්නේ කන්නනේ නේද? කන්න හම්බ කරනවා තමයි කියලා කියන්නේ. හැබැයි මම දකින දේ තමයි අපි ඉපදුනේ කන්න නෙමෙයි. ඇයි කන්නේ? ජීවත් වෙන්න. එහෙනම් අපේ මිනිස්සු දැනගන්නට ඕන ඉපදුනේ කන්න නෙමෙයි නං, ඇයි කන්නේ? ජීවත් වෙන්න නං ජීවත් වෙන්න කන්න. මැරෙන්න කන්න එපා. දැන් අපි කන්නේ මොකටද? මැරෙන්නනේ නේද? අපි කන දේවල් වලින් අපේ ජීවිතේට හානි වෙලා තියෙන්නේ. එහෙමනම් ජීවත් වෙන්න කන්න. තමන්ට නොගැලපෙන කෑමක්, තමන්ට අහිතකර කෑමක් නිරන්තරයෙන් ගන්න එක වළක්වන්නට ඕන. තමන් ආස දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඕනම දෙයක් තියෙනවා අනන්තයට හිතන්නත් ඕනේ නැහැ, පල්ලයට හිතන්න ඕනෙත් නැහැ. ඒ නිසා මධ්‍යස්තව හිතන්නට ඕන. මොකද මේ ශරීරය මධ්‍යස්තව වැඩ කරා කියලා දැනගත්තනේ බුදුන් වහන්සේ. ඒ නිසානේ මැදුම් පිළිවෙත හැමදේටම යෝජනා කරේ නේද? දැන් අපිට විද්‍යානෝ ඔප්පු කරලා තියෙනෝනේ. දැන් අපි ගත්තම හදවතේ නැගෙන ප්‍රෙෂර් එක. ඒක 120ට වඩා වැඩි වුණ ගමන් හයි ප්‍රෙෂර් කරනවා, 80ට වඩා අඩු වුණ ගමන් ලෝ ප්‍රෙෂර් කරනවා. එහෙනම් මැදිස්ත්‍යව තියෙන්න එපා නේද? ඒ වගේ අපි හැම මොහොතකම තමන් ජීවත් වෙන්න නම් අවශ්‍ය කරන්නේ ජීවත් වෙන්නට අවශ්‍ය වෙන කැම ටික ගන්න. මැරෙන්න කන්න එපා. මොකද අපි දැන් කන්නේ මැරෙන්නනේ. ඒ නිසා දකින දකින දේ, තෙල් දේ, දර දේ, මේ දේ ඔක්කොම කියලා අරගෙන අවසානයේදී තමන් ජීවිතේ මිය යනවා. එහෙනම් ජීවිතය ලැබිලා තියෙන අසීරුවෙන් ජීවිතය ඉස්සරහට ගෙන යන්න නම් මෙන්න මේ දේවල් එකින් එක හරියට හඳුනා ගන්නට ඕන. මේ පැලය අවසානයේ ඵලය ලැබලා ඵලයෙන් ප්‍රතිඵලය අරගන්න තුරුත් ඒක ආරක්ෂා කරගත යුතුයි. ඒ ක්‍රියාවලිය සිදු විය යුතුමයි. අතගාලා බලන්නට ඕන මොනවද තියෙන විස බීජ කියලා. කඳ පනුවොත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. අර කියන්නේ දැන් මම ආසම නැති කතාවක් තමයි අර බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ. දැන් අපි කාලයක් යනකොට අපේ මනසට එක එක දේවල් වෙනවා, එනවා. ඒක තුල අපි තුල තියෙන දේ අපිරිසිදු වෙනවා. මේ අපිරිසිදුතාවය නැති කරන්න අවශ්‍ය නිසා තමයි මේ හොඳ දේවල් ටිකක් කියන්නේ. එතකොට මේක නිකන් අපි අර වචනයක් දාගෙන තියෙන වොෂ් කරන හොදන දානවා කියලා. හැබැයි ඒක තුල මිනිස්සු බය වෙන්නට පුළුවන්. මිනිස්සු වැරදි විදිහට හිතන්නට පුළුවන්. ඒ නිසා දන්න කියන දේවල් තමන්ට කරගෙන ආපු දේවල් අමතක වෙලා ගිහිලා තියෙනවා. අමතක වෙලා තියෙන්නේ වෙනත් දේවල් පුරුදු වෙච්ච නිසා. එහෙමනම් අන්න නැවතත් මතක් කරලා දෙනවා මෙන්න මේක තමයි හරි දේ, මේක තමයි නරක දේ. ඒ නිසා නරක දේ ඉවත් කරන්න, හරි දේ තමන් ක්‍රියාත්මක කරන්න. අවශ්‍ය දේ ආකර්ෂණය වෙන ආකාරයට ජීවිතය නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක අද මේ සංවාදය ගෙවෙන්නේ. පියවර වශයෙන් අපි සාකච්ඡා කරා සංවාදයට ලක් කළා. එහිදී ජීවිතය නැමැති ගස රෝපණය කරලා ඵල ලැබෙන ආකාරයට ඒක රැක බලා ගන්නා සහයකට එකතු කරගත යුතු එකතු කළ යුතු දෑ පිළිබඳව කිව්වා. ඒ වගේම අවටින් එන හානි කඳපණුවන්ගෙන් ආරක්ෂා කරගත යුතු ආකාරයත් පැහැදිලි කළා. මේක මේ ජීවිතයට බද්ධ කරන් අපි යන්නේ. සමහර කෙනෙකුට අර අතට ගත්ත දේ කටට දාගන්න බැරි ක්‍රමයකුත් තියෙනවා, බැරි දෙයකුත් තියෙනවා ලාල් මහත්මයා. ඔව්. ඔය විදිහට මහන්සි වෙලා පෝෂ්‍ය ජාති දාලා පොහොර දාලා ගත්ත අස්වැන්න කොටසක් මග සමහර ගේනකොටම සමහරල කළු කඩකාරයෙක් එක්ක දැහගන්න පුළුවන්. ගබඩා කරපුවාම ගබඩාවට මිනිහෝ පැනලා අස්වැන්න විනාශ කරගන්නවා. ජීවිතෙත් එහෙමමයි. ඔව්. ඒකට කොහොමද අපි ඒක රැකගන්නේ කොහොමද? ඔව් මෙහෙමයි. ඒක තමයි කිව්වේ හැම වෙලාවකම තමන් පසුවිපරමක් කළ යුතුයි. මොකද තමන් ආපු මග තුල තමන්ට සිදුවෙච්ච දේවල් තියෙනවා. සිදුවෙච්ච නරක දේවල් කර තියාගෙන යන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ නරක දේවල් වෙලා තියෙන්නේ අපිට අවබෝධය ගන්න. එහෙමනම් පසුවිපරමක් කළලා බලන්නට අවශ්‍යයි. දැන් මම ඒක රාසි කරපු දේ තියෙනවද? දැන් අපි V ටික අටුවට දාලා හරි දැන් ඒකේ තියෙනවා කියලා හිතන් හිටිය මොකද වෙන්නේ? එතකොටනේ මීයෝ කන්නේ. එතකොටනේ අනිත් දේවල් එන්නේ ගුල්ලෝ ගහන්නේ. ඒ නිසා තමන් නිරන්තරයෙන් විපරම් කරමින් බලන්නට ඕන තමන් දාපු අටුව හරියට තියෙනවද. කොහේ හරි එක සැරේට වෙන්නේ නැහැ නේ. මීය වුණත් යන්නේ ඔක කපාගෙන කියන්නේ කොටාගෙනනේ. හැබැයි තමන් බැලුවේ නැත්තම් හිව්වේ නැත්තම් නේ ඔක යන්නේ. ඒ නිසා හැම මොහොතකම සිහියෙන් ඉන්නට ඕන.
තමන්ගේ ඒ තුළ සිහියෙන් හින්නේ නැත්තං සාලිය මහත්මා කවදාකත් මොන දේ ගත්තත් බෑ. මොකද තමන් ගෙදරට හම්බ කරගෙන ගේනවා කියන්නේ ගොඩාක් දේවල් තමන් උන ගේනවා. දැන් තමන්ට ප්‍රශ්න නැහැ. පළදාය තියෙනවා. හැබැයි මේ පළදාය තියෙනවා කියලා හිතාගෙන වැඩ කරගෙන කරගෙන යනවා. ආපස්සට හැරිලා බලලා කෝ පළදාව කෝ මොකද වෙන්නේ කියලා බැලුවම නැහැ. ඒ නැති වෙන හේතුව මොකද? එහෙමනම් ඒක දකින අනිත් අය අර පණුව කියපු අය ඒ අය මොකද කරන්නේ? ගෙදර අනිත් අය හිතවත් කරගෙන එතනින් අදින්නට පුළුවන්. හිතවත් කම නිසා මෙයාලට දැනෙන්නේ නැහැ මහන්සිය අනිත් අයට දැනෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. ඒ නිසා කොණින් කොනට මෙහෙට දෙනවා. නමුත් දන්නේ නැහැ මේ වෙන. එහෙනම් මම තමන් ආරක්ෂා කරන්න තියෙන තැන ඒක න ආරක්ෂා කරන්න සුදුසුද කියන එකත් හොයලා බලන්නට ඕන. එයා සුදුසු නම් විතරයි ඒ කෙනාට තමන්ගේ ඒ දේවල් වල ආරක්ෂාව දෙන්නට ඕන. නැත්තම් දුන්නොත් මොකද වෙන්නේ? විනාශයක්. හිතාගෙන විතරයි ඉන්න වෙන්නේ. අවසානයේ ප්‍රතිඵලය වෙනස් වෙවි. ඒ නිසා හැම වෙලාවකම තමන් සිහියෙන් ඉන්න ගමන් හැම වෙලාවකම පසුව විපරම් කළ බලන්නට ඕන තමන් ඒ ගෙනාපු තී ඒ විදියටම තියනවද කියලා. රයිට්. එතකොට එතනින් කොපමණද අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිතේ හරියට ගණන් බිමින් ඇතුව යන්න අවශ්‍ය ගමනක් තියෙන්නේ. ඒ නිසා මේක හරියට ගණන් බිමින් ඇතුව ගියොත් තමයි තමන්ට අඩුව පේන්නේ. ඒ නිසා 100ක් දුන්නොත් ආපහු ගණන්ලා බලන්න ඕන ඒ 100 එතන තියනවද කියලා. එහෙම නැත්තම් තමයි මේ වෙන්නේ. එහෙමනම් තමන් දැනගන්න ඕන ඒක හරියට ගණන්ලා දෙන්න. ඒකනේ ඉස්සර මොනවා කළත් හැම මිනිස්සෙ භෝගයේ ඉඳලා හැමදේම මැනලා කියලා අරන් තිබ්බේ. නැත්තම් ඔහේ දාන්න පුළන්නේ මළු වලට දාලා පුරවලා තියන්න තිබුණනේ. ඒක නිසානේ මනුම් ක්‍රමාවේ ලෝකෙ දිනුනෙන්නේ. මොහොකින් හරි මැනලානේ දුන්නේ. මොකද මැනලා දුන්නොත් මේ හරි ප්‍රමාණයට ගන්න පුළුවන් වෙන්නේ නේද? මනුමාව අන්තිමේදී ඊටත්තරා දිනුන අවස්ථාවන්නේ කිරණව කියන එක. මොකද මැනපු ප්‍රමාණයට වඩා බර වෙනස් වෙන්න පුළුවන් කිරණ ප්‍රමාණය අනුව. ඉතින් ඒ නිසා බර අනුව ඊට වඩා හොඳ ගුණාත්මක භාවයක් ගන්න පුළුවන්. ඒ තරම් මිනිස්සු දැන් දැනුවත්. ඉස්සරට වඩා ජාතක කතා අහලා සැනසෙච්ච මිනිස්සු අදහන්නේ කාලීන ධර්ම කතා. හැබැයි කාලීන ධර්ම කතාව අහන්නත් දේශකයානෝ අහවල් කෙනා කියලා බැනර් එක ගහලම තියෙන්නට ඕන. දේශකයානෝ තෝරාගෙන බණ අහන රටක දැන් අපි ඉන්නේ. ඒ නිසා කාලයට අනුව හරි ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපේ මිනිස්සු හරියට තේරුම් ගන්නට ඕන අහන දේ අහන්නේ තමන් පිනවන්න විතරද අර්ථයක් ඇතිවද අර්ථ ශූන්‍යද. ඒ නිසා අර්ථයක් නැතුව අර ගෙදර නෝන ගැනයි මේ ගෙදර මහත්ය ගැනයි අල්ලපු ගෙදර වෙච්ච දෙයි කියන එක නම් බන මං හිතන්නේ නැහැ ධර්මයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි අය හරි කැමති ජනප්‍රියත්වයට. අපි කැමති අනුගේ උපදු පහල සතුට වෙන්න. එන දෑ විකර්ෂණය කරන්නත් ඔබ කිව්ව දේ බලපානවා නේද? ඕන කනට එන හැමදේම අතුළු කර ගැනීම දිවට එන හැමදේක්ම අතුළු කර ගැනීම දැන් පිට කරනකොට කටින් හැමදේම පිට කිරීම ඒකත් බලපානවා නේද? ඔය ඉතින් ඒකනේ හොඳ සිහියෙන් ඉන්න කිව්වේ. ඒකනේ කියලා ස්ථානෝචිත ප්‍රඥාව තැනට සුදුසු නුවණ. ඒක නැති වුණොත් තමයි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්නේ. එහෙම තියෙන මිනිස්සු කවදාකවත් කාටවත් වටන්න බෑ. හැබැයි සමහර වෙලාවට ලොකු ප්‍රශ්නයක් එනවා. හැබැයි යාගේ අරමුණ විශාල නම් එයාව යම් තැනකට ගෙනල්ලා ඊට පස්සේ අරමුණට ගෙනියන්න ශක්තිමත් කරන්න අවශ්‍ය නිසා ප්‍රශ්නයක් එනවන්නේ. ඒකයි මම කිව්වේ හරියට තෝරා ගන්න හඳුනා ගන්න එකාවේ තමන්ගේ ජීවිතයේ ශක්තියට. ඒ නිසා පසුබහින්න ඕනේ නැහැ. අන්නේ ආපු ප්‍රශ්නෙට අවශ්‍ය හරියට පස්සරන ගිල මූණ දෙන්න. එතකොට ඔබ පයින් පිම්ම ඊට වඩා ගොඩක් යහ. හොඳයි. තවත් විනාඩි කිහිපයක් අපිට ඔබත් එක්ක කතා බහ කරන්න තියෙනවා. මම හිතන්නේ විනාඩි 4ක 5ක නැත්නම් 3-4 කාලයක් වුණත් මිල කරන්න බෑ. මේ චින්තනයේ විශේෂින් ධනාත්මක චින්තනය බුදුදහම පදනම් කරගත්ත මිශ්‍ර කරගත්ත මේ චින්තනය. මේ චින්තනය තමයි අවශ්‍ය වෙන්නේ ඔබේ ජීවිතය ඔසවා තියන්නේ. ඒ නිසා අද කතා කළ නැත්නම් අද මාතෘකාවත් එක්ක අපේ ආදරණීය ප්‍රේක්ෂක ඥාතීන්ට සොමනල් මහත්මයා ඔබතුමාගේ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා. ඔව් මම මුලින්ම ඒ හැමෝටම කියන්න කැමති කෙටියෙන්ම කිව්වොත් තමන්ව අඳුනා ගන්න. තමන් අඳුනා ගන්න තේරෙන්නේ නැත්තම් මං කලින් කිව්වාගේ කොලයක් පෑනක් අරගෙන පැත්තකට ගිහිල්ලා නිහඬව ඉඳගෙන තමන්ගේ දුර්වලතා හඳුනා ගන්න, තමන්ගේ තියෙන දක්ෂතා හඳුනා ගන්න, දක්ෂතාවයට මුල් තැන දෙන්න, දුර්වලතා අයින් කරන්න, දුර්වලතා වලින් තමන්ට අත්‍යවශ්‍ය දේ තෝරගෙන ඒක ප්‍රවර්ධනය කරගන්න අවශ්‍ය නම් ඊට අවශ්‍ය උපදෙස් ටික ලබා ගන්න තමන්ගේ ජීවිතයේ යථාර්ථවාදීව ගොඩනගා ගන්න පුළුවන්කම ලැබේවි. හොඳයි. ගැඹුරු පණිවිඩයක් එක්ක අද දවසේ අපි ඉලක්කය ධනාත්මක චින්තන මේ සාර සංග්‍රහය නිම කරන්න බලාපොරොත්තු වෙනවා. සමුගන්න ඒත් ලබන සතියෙත් ඔබව හමුවන ප්‍රාර්ථනාව අපි ඒ තුළ තිබෙනවා. එතකොට නිස්සෙන සුරාදා
නරබන්න බැරිවුණ කෙනෙක් වෙතොත් ඔබට පුළුවන් ඉරිදා නරබන්න. සෙනසුරාදා පෙරවරු 10ට හමු වෙන අපි ඉරිදා රාත්‍රී 9ට හමු වෙනවා. එනිසා ඔබට මගහැරුණොත් යම් වෙලාවක කනගාටු වෙන්නට එපා. ඔබට පුළුවන් ඊළඟ දිනේදී නරබන්න, සෙනසුරාදා නැත්තම් ඉරිදා නරබන්න පුළුවන්. අද මං අහන ප්‍රශ්නය ඔබෙන් එක සූත්‍රයක් සඳහන් කළා. අර මුලින්ම අපි කතා කරානේ ආශාව අවශ්‍යතාවය පිළිබඳව. එහිදී අඩුව පිළිබඳව සඳහන් කළා. යම් අඩුවක් වුණොත් තමයි ඒක පුරව ගන්න උත්සාහ දරන්නේ, නැත්නම් අඩුව සම්පූර්ණ කරගන්න උත්සාහ දරන්නේ කියලා. අඩුවක් වුණාම අනිවාර්යයෙන් මේක පුරවන්න ඕන පෙර වෙනවමයි. ඒ අඩුවෙන් පස්සේ කාරණා කිහිපයක් වුණා. අඩුව දැනුණාම යම් කිසි දෙයකට අපි ආස කරනා වග මෙන්න අතුරු කාරණා දෙකක් කියලා කිව්වා. ඒ සූත්‍රය අපිට ලියලා යවන්න මතක ඇති ඔබට. එක ලියලා යවන්න අපිට නිර්මාණාත්මකව. නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය, පැංගිලි ශ්‍රී ලංකා රූපවාහිනී අංක 130 නුවර පාර දඹුල්ල අපේ ලිපිනය. ඒ වගේම හිතවතුනි අපිට දායකත්වය සැපුවා ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම කොට්ටාවේ තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර. ඔබගේ තේමාව ඔබගේ වෙබ්සයිට් එකට, මොබයිල් ඇප් එකට, බිස්නස් එකට පුළුල්ම පුළුල් ප්‍රචාරයක්, ඔබගේ දුරකථනයෙන් නිකරුණේ ගත කරන කාලයට වටිනාකමක් එක් කරමින් අඩු කාලයකින් වැඩි ආදායමකට, ඒ වගේම ඔන්ලයින් ජංගම දුරකථනයෙන් ඔබට මුදල් ඉපයීමට අවස්ථාවක්, ස්වයං රැකියාවක් වශයෙන් ඇඩ් නැරඹීමෙන්, වෙළඳ දැන්වීම් නැරඹීමෙන් සතිපතා මුදල් වැඩි විස්තර 02112998088 අලුත් දුරකථන අංකය 01117166 ජීවිත වෙනස් කරන සම්බන්ධතාවයයි bannerkat.com. ඒ වගේම ICAN Adventure Base Camp ආයතනයේ තුළුගල ත්‍රාසජනක ක්‍රීඩා, වයිට් වෝට් ට්‍රාෆ්ටින්, කඳු නැගීම, කුරුල්ලන් නැරඹීම ඇතුළු ස්විස්විස්වී ක්‍රියාකාරකම් සහිත දෙස් විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ ප්‍රමුඛතම ආයතනය ICAN Adventure Base Camp ආයතනයේ 250කට අධික පිරිසකට නේවාසිකව කටයුතු කරන්න පුළුවන් පුද්ගල සංවර්ධන නායකත්ව පුහුණු වැඩසටහන් කතා කරන්න 02362887873 077739693 දුරකථන අංකයෙන්. එමනම් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ල වැය කරමින් රජයක් විසින් ඉටු කළ යුතු ජාතික මෙහෙවරකට උරදී සිටින ධනාත්මක චින්තනය පිළිබඳ ප්‍රවීණ ධනාත්මක චින්තනය සහ පුද්ගල සංවර්ධනය පිළිබඳ, පෞරුෂ සංවර්ධනය පිළිබඳ ප්‍රවීණ දේශක සොමලාල ජයසිංහ මහත්මයාට සමුදෙනවා. ලබන සතිය හමුණ ප්‍රාර්ථනාවෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් සිරු දෙනා වෙනුවෙන් උතුමන සුබපතනවා. අයිබෝන්. අයිබෝන්. එතකොටුනි නිහඬව දායකත්වය සැපුව සිරු දෙනාට ස්තුතියි මේ සත් කටයුත්තට. අපි හමු වෙමු එහෙනම් ලබන සතිය සුබ වේලාවට. ඔබේ ජීවිතය ජයගන්න අධිෂ්ඨානශීලීව කල්පනාකාරීව කටයුතු කරන්න ඔබට ඔබේ ජීවිතයට සුබ ප්‍රාර්ථනා කරනවා.